හරි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. අද මම කියලා දෙන්න හදන්නේ Windows 10 කොහොමද ඔරිජිනල් Windows සයිට් එකෙන්ම, يعني Microsoft සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න කියලා, කිසිම crack එකක් නැති ඔරිජිනල් pure Windows 10 කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා. හරි අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉස්සෙල්ලාම ඕගොල්ලොන්ට ලේසිම ක්‍රමය තමයි යන්න Google එකට ගිහිල්ලා Google එකේ සර්ච් කරන්න Windows 10 කියලා. Windows 10 කියලා සර්ච් කරාම ඕගොල්ලන්ට උඩින්ම එනවා ලින්ක් එක, Download Windows 10 Disk Image ISO File කියන ලින්ක් එක. ඒක යන්නේ කෙලින්ම direct Microsoft site එකට. ඔයා ඒක open කරගන්න. එහෙම නැත්නම් මම ඔයගොල්ලන්ට මම ලින්ක් එක දාන්නම් මගේ description එකේ, video එකේ. බලන්න මෙතන තියෙනවා download windows 10 create windows 10 installation media කියලා. එතන කෙලින්ම අපිට ඉස්සෙල්ලම මේ කෙලින්ම windows 10 මම නෙමෙයි download කරන්න දෙන්නේ, අපි tool එකක් download කරගන්න ඕනේ microsoft site එකෙන්. ඒ tool එක ඔයගොල්ලෝ download කරගන්න. megabyte 17ක විතර tool එකක් තියෙන්නේ. ටූල් එක ඩවුන්ලෝඩ් කරලා ඉවර වුණාට පස්සේ ටූල් එකෙන් අපිට පුළුවන් ටූල් එක through Windows 10 ඩවුන්ලෝඩ් කරගන්න. හරි අපි බලමු. Tool එකෙන් getting few things ready. එයා ඉස්සෙල්ලා process වෙන වෙලාවක් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ license terms අපිට ඉදිරිපත් කරලා තියෙනවා. අපිට ඒක accept කරන්න වෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා අපිට කරන්න ඕනේ මොකද්ද මේ තියෙන PC එක. يعني මගේ දැන් මේ PC එකේ මම දුවන්නේ Windows 8.1 edition එක. ඒක upgrade කරන්න දානවා. එහෙම නැත්නම් create installation media, ඒ කියන්නේ USB flash drive එකක් හරි DVD එකක් හරි ISO file එකක් හරි හදා ගන්න ඕනි කියලා අහනවා. ඔයාට ඔයාගේ PC එක upgrade කරන්න නම් ඕනේ ඔයා මේ පළවෙනි option එකෙන් යන්න. මම download කරන්න හැටි කියලා දෙන්නේ. download කරන්න හැටි ඔයාට download කළා ඒ ඔයා හදාගන්න installation media එක truth update කරගන්න පුළුවන්. download කරන එක වැදගත් නේද? මම download කියන option එකට ගිහිල්ලා next කරනවා. එතෙන්දී අපින් අහනවා select language architecture and edition කියලා. එතෙන්දී මෙතන tick එකක් වැටලා තියෙනවා use the recommended option for this PC කියලා. එතකොට මේ tool එකෙන් අපේ දැන් අපි පාවිච්චි කරන computer එකේ තියෙන specification වලට ගැලපෙන්න ලැංග්වේජ් එක, එඩිෂන් එක සහ ආකිටෙක්චර් එක තෝරලා දෙනවා. ඔයාට ඒ ගැන දැනුමක් නැත්නම් කොහොමද මම තෝරගන්න ඕනේ එඩිෂන් එක මොකද්ද, මගේ ආකිටෙක්චර් එක මොකද්ද කියලා, width 32 34ද කියලා, මේ ඔප්ෂන් එකෙන් ඔයාට පුළුවන් මේ ටික් එක වැටලා තියෙනවා ඔටෝමැටිකලිම මෙහෙමම next දීලා download කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා වෙන කාගේ හරි computer එකකට හරි නැත්නම් ඔයාට editions දෙකම ඕනි නම් හරි, ආයි කියන්නේ architecture දෙකම ඕනි නම් හරි, මේ ටික් එක අයින් කරලා ඔයාට ඕන එඩිෂන් එක සහ ආකිටෙක්චර් එක තියෙන Windows download කරගන්න. මෙතන මේ ටික් එක අයින් කළාට පස්සේ ඔයාට මේක එඩිට් කරන්න පුළුවන්, يعني ඔයාට තෝරගන්න පුළුවන් වෙනවා. එතෙන්දී අහනවා Windows 10, Windows 10 Home single language, Windows 10 N. Windows 10 N කියන්නේ ඒගොල්ලෝ යුරෝප් වලට රිලීස් කරපු එඩිෂන් එකක්. ඒ වගේම මේ Windows 10 KN කියලා කොරියා වලටත් එඩිෂන් එකක් රිලීස් කළා. ඊගින්ද ඔයගොල්ලෝ මෙතන Windows 10 තෝරලම තියන්න. ඊට පස්සේ ආකිටෙක්චර් එක අහනවා. ආකිටෙක්චර් එක 32 bit ද එහෙම නැත්නම් 64 bit ද නැත්නම් both ද කියලා. එතකොට ඔයා both දුන්නොත් ඔයාට ඔයාගේ කම්පියුටර් එක 32 bit නම් ඔයාගේ 32 bit, එහෙම නැත්නම් ඊට පස්සේ යාළුවෙක්ගේ එක 64 bit නම් ඒකෙත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එන්න එහෙම නැත්නම් ඔයාට නම් ඔයා මේක පාවිච්චි කරන්න, ඔයා මේක දුන්නා නම් එයා අදාළ ටික තෝරලා දෙනවා. ඊට පස්සේ ඔයා මේක next කරන්න. එතෙන්දී අපෙන් අහනවා which media to use, අප පාවිච්චි කරන්න කැමති මීඩියා එක මොකක්ද කියලා. USB flash drive එකක් නම් අඩුමතර මේකේ 4GB වත් තියෙන්න ඕනි කියනවා. මොකද මම මෙතන තෝරගත්තේ Windows 10 64 bit edition එක හින්දා, يعني ඒක 4GB වත් කියන්නේ
මං මෙතන බෝත් කියන එක තේරුවා නම් එයා අනිවාර්යෙන් 8 GB ක් ඉල්ලනවා. මොකද එතකොට ඒක කැපැසිටි එක වැඩි. It's need to be at least 8 GB. ඊට පස්සේ අපිට එහෙමනම් USB flash drive එකක් නෙමෙයි නම් අපිට කෙලිම මේක ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයාට ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා කම්පියුටර් එකේ ස්ටෝර් කරලා තියාගත්තා නම් ඔයාට ඒකෙන් පුළුවන් ඔයාට USB flash drive එකට එක්කෝ ඉන්ස්ටෝල් කරගන්න, يعني මීඩියා එක විදියට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් DVD එකට රයිට් කරලා එක හදාගන්න පුළුවන්, කැමැත්තයක් ගන්න පුළුවන්. ඒකින්ද මම ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවා. මේක next දුන්නට පස්සේ එයා අපෙන් ලොකේෂන් එකක් අහනවා කොහෙද අපි මේක සේව් කරන්න ඕනේ කියලා. මම මෙතන මේක ටෙස්ට් එකකින් නඩ ඩෙස්ක්ටොප් එක දෙනවා. සේව් කියලා දුන්නාට පස්සේ ආ ප්‍රෝග්‍රෙස් එක 0 කියලා තියෙනවා. මේ විදිහට මේක ඩවුන්ලෝඩ් වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ කාලයක් තමයි මට ගියේ. ඒක ඔයා කනෙක්ෂන් එක බේස් වෙනවා. ආ කනෙක්ෂන් එකෙන් ලැබෙන ස්පීඩ් එක අනුව Windows 10 ඔරිජිනල් වර්ෂන් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙයි. ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදියට ඔරිජිනල් වින්ඩෝස් ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙයි ඔයාගේ කම්පියුටර් එකට. ඊට පස්සේ ඔයාලට මේක ලේසියෙන්ම මෘදුකාංගයක් පාවිච්චි කරලා DVD එකට රයිට් කරගන්න, එහෙම නැත්නම් Windows වල නම් කෙලින්ම DVD එකට රයිට් කරන්න පුළුවන් රයිට් ක්ලික් කරලා. එහෙම නැත්නම් ඔයාට වෙනත් මෘදුකාංගයක් පාවිච්චි කරලා මේක pen drive එකට රයිට් කරගන්නත් පුළුවන්, ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙන ආකාරයට. හරි, මේක තමයි Windows 10 original version එක. original Windows 10 Windows Microsoft site එකෙන් download කරගන්න විදිහ. හරි, ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. ඒ වගේම මම තව දවසක වීඩියෝ එකකින් කියලා දෙන්නම් කොහොමද රුපියල් 1500කටත් අඩුවෙන් original Windows 10 key එකක් මිලදී ගන්න කියලා. එතකොට ඔයාලට original Windows 10 මේ download කරගත්ත එක install කරලා ඒකට original Windows 10 key එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් වෙනවා original Windows 10 use කරන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනි, අද මම මේ වීඩියෝ එක බලන අයට මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් මේකට ලයික් කරන්න, ෂෙයා කරන්න. අද මම මේ වීඩියෝ එක බලන අයට Windows 10 keys 20ක් දෙන්න තීරණය කරලා තිනවා original Windows 10 key. ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනි පොඩි දෙයයි. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ Windows 10 මේ වීඩියෝ එක බලුවා නම් මේක ඔයගොල්ලන්ගේ Facebook account එකේ ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක යටින් ලයික් වීඩියෝ එක ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ Facebook එකේ ෂෙයා කරපු එකේ link එක මගේ වීඩියෝ එක යටින් comment කරන්න. එතනින් මම තෝරාගත්ත 20 දෙනෙකුට Windows 10 original key එකක් එවනවා. එතකොට ඔයගලන්ට මේ Chrome download කරගෙන ඔයගලන්ට ඒ key එක use කරලා ඔයගලන්ට පුළුවන් original Windows 10 රස විඳින්න. හරි, බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. එහෙනම් සුබ දවසක්.